කොරෝනා මර්ධනයට ශ්‍රී ලංකාව ගත් පියවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ශ්‍රී ලංකන් විරුවන්ට ජනපතිගේ ප්‍රසාදය පරිසරය රැකගන්න ජනපතිගේ යෝජනාව හෙත් බිම්වල රදගත්කම මේවා පාසල්වල විෂයක් හැටියට හඳුන්වා දෙනවා නම් ඊටාත්ම වැදගත් වෙනවා ස්වාධීන රූපවාහිනිය හිට සිට අලුත් ගමනක ඇසිදිසි හෘද සාක්ෂිය හැත්තෑ දෙවන නිදහස් දින සැමරුමට රටම සූදානම් සඳහන මහලිකම් පත් කරන්න රනිල් කින් කමිටුවක් සජිත් රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි කාන්තාවන්ට පහර දෙන බෙංගාල දේශපාලකයා කොරෝනා වෛරසය මර්ධනය හා පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදය හිමිව තිබෙනවා ජීවිත අවදානම නොතකා වුහාන් සිට ශ්‍රී ලංකක පිරිස මෙරට වෙත ගෙන ආ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පළ කළා මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාව රෝහලින් පිටකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ චීනයේ වුහාන් නගරයේ ඉදිකළ ඇඳන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරුණා කොරෝනා වෛරසය රට තුළට ඇතුළු වීම හා ජනතාව ආරක්ෂා වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරුණා. ඊට අමතරවයි කටුනායක ගුවන්තොටුපළේ තවත් විශේෂ කමිටුවක්ද පිහිට වූයේ. එම කමිටුවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පැවැත්වුණා. මෙහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ගුවන් හා නැව් මගින් මෙරටට පැමිණෙන සියලු දෙනා පිළිබඳ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කළා ඒ කණ්ඩායම නිරන්තරයෙන්ම මෙම රෝගය ලංකාවට ඇතුළු වී පැතිරී යාම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුව අපි ක්‍රියාත්මක වුණා දැන්ට රෝහල් ගත කරලා තියෙනවා සැකසහිතව රෝගීන් 20ක් රත්නපුර රෝහල වගේ රෝහල් වල හිටපු සැකසහිත රෝගීන් මේ වෙන විට රෝහලෙන් නිදහස් කරලා තියෙනවා වුන් කොරෝනා රෝගීන් නොවන නිසා චීනයේ වුහාන් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා. ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම සඳහා වුහාන් නගරයට ගිය ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට රටේ ජනතාවගේ ගෞරවය හිමි වී තිබවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ. වුහාන් නගරයට ගිය ඒ අයට ජාතික වීරයන් විදියට හරි අපි සලකනවා. ඉතින් ඒ අයට එවැනි ආකාරයෙන් සැලකීම අපි හෙලා දකින්නවා ඒ වගේම ඒ දරුවන්ට පාසල් යන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා හිටිනවා මරණේ නගරයේ බවට පත් වුණු චීනයේ වුහාන් නගරයෙන් තමන්ගේ ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වුණු ලෝ පළවෙනි රට ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට පෙර එය හපංකම කළේ ලෝකයේ සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානී සහ ප්‍රංශයේ සමග ලෝ තාක්ෂණික බලවතා වන ජපානයේ පමණයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් මිලියන 22ක දරුවන්ගේ අම්මා සහ තාත්තාය කියන එක කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. එන සෑම චීන ජාතිකයෙක්ම අවශ්‍ය නිරෝධාන කටයුතු සිදු කරලයි රට ඇතුළට ගන්න. අපේ චීන මිතුරන්ව කොන් කරලා ඔවුන්ව රිදවන්න එපා කියන ආයාචනය අපි සමස්ත ජාතියෙම කරනවා. පිලිපීනයට ගිය කොරෝනා රෝගියා මිය යන විට ලංකාවට පැමිණි කොරෝනා රෝගියා සුවපත් කරන්න අපේ වෛද්‍යවරුන් සමත් වෙලා තියෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා දියතලාව නිරෝධායන ඒකකයේ ආරක්ෂිතව සිටිනවා. ඔවුන් අද දිනේද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් පැය 24 පුරා තුන් වතාවක් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය හා සෙසු ආසාදිත තත්වයන් පරීක්ෂාවට ලක් කරන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. ජීවිත අවදානම නොතකා වුහාන් නගරයේ සිර වී සිටි ශ්‍රී ලාංකික පිරිස මෙරටට රැගෙන ඒමට ස්වේච්ඡාවෙන් කටයුතු කළ ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමා ඇගීමට ලක් කළා.
ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ඔවුන් අද දහවල් ජනාධිපති කාර්යාලයේ භෝජන සංග්‍රහයකට සහභාගී වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක පතිරගේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහිමිට එක් වූ ගුවන් නියමුවන් ඉංජිනේරුවරුන් සහ කාර්ය මණ්ඩලය මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. මෙම පිරිස සිදු කළ කැපවීම ගුවන් සේවයේ ඉතිහාසයට එක්වන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද වුහාන් සිට ශ්‍රී ලාංකිකයන් මෙරටට රැගෙන යීමේ ක්‍රියාන්විතයට දායක වූ සියලු දෙනාට ස්තුතිය පළ කළා. තාම නේපාලේ පකිස්තානයේ ශිෂ්‍යෝ වුහාන් වල කොටු වෙලා ඉන්නෝ. ඉන්දියාවේ අය තාම සලසුම් හදනවා තාම ගෙන්න ගන්න. ඒතකොට ඒක එතෙන්දී අපි දේශපාලන නායකත්වයේ ජනාධිපතිතුමාගේ ඒ වගේම හමුදාවල කැපවීම ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැපවීම ඒ සියලු දෙනා වෙත සෞඛ්‍යාංශය ඇතුලේ සියලු දෙනා වෙත රටේම ප්‍රණාමය පුද කරන්න ඕන. එහෙම තියෙද්දී ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයවන චීන ජාතික කාන්තාව සුවය ලැබෙමින් සිටියද ඇය තවදුරටත් රෝහලේ රඳවා තබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන් ඇය චීනයට යැවීම සම්බන්ධයෙන් ඇයගේ මානසික තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ මර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමිවෙති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර චීනයේ වුහාන් නගරයේ ඉදි කෙරුණු ඇඳන් දහසකින් යුත් නව රෝහල අද විවෘත කෙරුණා. වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 362ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාව 17300 ඉක්ම වෙනවා. චීනයේ වෙන්ෂු නගරයටද ඇතුල් වීම සහ පිටවීම තහනම් කර නගරයේ වසා දමා තිබෙනවා. කොරෝනා වෛරසය ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 21558ක් බවයි වාර්තා සඳහන් කරන්නේ. චීනෙන් පිටත රටවල වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 150ක්. කොරෝනා වෛරසය හේතුවෙන් චීනෙන් පිටත මියගිය පළමු පුද්ගලයා ඊයේ පිලිපීනෙන් වාර්තා වුණා. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 11ක්. වුහාන් ප්‍රාන්තයේ සිටි තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 11 දෙනෙකු බ්‍රිතාන්‍ය වෙත ගෙන්වාගෙන තිබෙනවා. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේද මාධ්‍ය හමුවක් ඇඳවමින් කොරෝනා වෛරසයට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කළා. ඖෂධ මන් දෙකක් ගැන කතා කරනවා. මේ සාමාන්‍ය ජනතාව ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම එකක් තමයි මේ රතකල්කේ කියන එක. මේක බොහොම හොඳ ඖෂධයක්. තිබ්බට වැඩි ප්‍රමාණය උදේ හවස ගන්න පුළුවන් කොත්තමල්ලි වෙනුවගට තඹ වතුරෙන් මේක ඉතාමත් හොඳ ඔබට අත්දැකීම් ලබන්න පුළුවන්. මේක සතියක් විශේෂයෙන්ම වෙනුවගට වදකහ රසගින්ද මෙන්න මේ තුන සමසමව අරගෙන මේක කොත්තමල්ලි වගේ තඹලා ඒ වතුර වීදුරුවක් වගේ ප්‍රමාණයක් අරගෙන දවස ගන්න උදේ හවස සතියක් බොන්න. එතකොට තමන්ගේ ඇඟේ ප්‍රතිශක්තිය ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. ඉතින් ඇතර මෙහෙම ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න කෙනෙකුට පුළුවන් නම් රට තුලට වෛරසය ආවත් අපි බිය වී තු නැහැ. මොකද ඒ ඒ තමන්ට ප්‍රතිශක්තිය තියෙනවා නම් ඒ රෝග පැතිරීම ඇඟේ ව්‍යාප්ත වීම අඩු වෙනවා. ඒ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සාමාන්‍යයෙන් හොඳට දේශීය ආහාර භුක්ති විඳපු ඒ වගේම බොහොම ශක්තිමත් ශරීරය තියෙන අය මෙවැනි තත්යකට ගොදුරු වෙන්නේ නැහැ. ඒ නිසා බිය වෙන්න එපා. වුහාන් වල සිටි ශ්‍රී ලාංකිකයින් තමන්ගේම අයසේ හැඟුණු බැවින් ඔවුන් දිවයිනට රැගෙන යෑමේ මෙහෙයුමට සම්බන්ධ වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පවසනවා. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ. කොහොමද මේ ගමනට සූදානම් වුනේ? කොහොමද මේ ප්‍රොසෙස් එක? මේක මම ඇග්‍රී වුණා මේ මිෂන් එක බාරගන්න. හේතුව මම යන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක නිසා මම කිව්වා මම යනවා. එතකොට ඔක්කොම වගේ කිව්වා දැන් නැතුව ඒගොල්ලෝ මේ මිෂන් එකට කැමති කියලා. ඊට පස්සේ අපිට එයාර් ෆෝස් එකෙන් බ්‍රීෆින්ග් එකක් දුන්නා. ඒ නිසා අපි ඔක්කොම ක්‍රූ එක වැඩි හරියක් ස්ටෑන්ඩ් බයි එකේ හිටියේ. කොයි වෙලාව හරි ඒක වුණොත් අපි ලෑස්ති වෙලා යන්න. වුහාන් වල මොන වගේ සිටුේෂන් එකක් තිබුණේ? අපි අද්දී අපේ ප්ලේන් එක විතරයි එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා කෙන් අපිට හමුණා සේවයක්. නමුත් කවුරුත් හිටියේ නෑ එතන. මේ මෙහිමට විශේෂ අනුමැතියක් සැරසිලා තමයි ඔබ පිටත් වුනේ. කොපමණ වේලාවක් මේ ඇඳුම ඇඳගෙන හිටියද? පැය 12ක් විතර. එක දිගට පැය 12ක්? ඔව්. කැප්ටන් පොඩි කාරණයක් දැනගන්න මම දන්නේ මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. ඔබතුමාගේ මෙහෙයුමෙන් පස්සේ අර ලමුන් පාසල් වලට ඇතුළත් කරගැනීමේ ගැටලුවක් සම්බන්ධයෙන් පුවතක් කිය වාර්තා වුණා. කොහොමද ඒකේ තත්ත්වය? සෝෂල් මීඩියා ජනමාධ්‍ය ජාලවල සහ රූපවාහිනිය අපි දැක්කා. එහෙම කිසිම බලපෑමක් එක පාසලකින්වත් කරලා තිබුණේ නැහැ. වෙන්දට මගින්ට ආහාර පාන ලබා දෙන විදියයි මේක අතර වෙනසක් තිබ්බා. මේ දරුවන් අපේ දරුවෝ. ඒ නිසා අපි පුළුවන් තරම් පෙන්වුවා ඒගොල්ලන්ට මේ මෙතන බරාරුම් තරක් නැහැ. අපි සලකනවා ඒගොල්ලන් කියලා. එහෙමද අපි සර්විස් එක කරේ. දැන් ඒගොල්ලෝ ශ්‍රී ලංකන් ක්‍රූ එක ගාවට ආවට පස්සේ ඒගොල්ලෝ මොන වගේ රෙස්පොන්ස් එකද දැක්කේ? ඇත්තටම කිව්වොත් ඒගොල්ලෝ මාර සතුටකින් ආවේ. අපිව දැක්ක ගමන් ඒගොල්ලන්ගේ ඇස්වල කඳුළු පොඩි ළමයි පවා හරි ආසාවෙන් hina වෙලා ඒගොල්ලෝ ආවේ. ඔබගේ නිවසේ සිටින අය ඔබගේ අමු දරුවන් මොනවද කිව්වේ? මෙහෙම වුහාන් වලට යනවායි කිව්වා. වයිෆ් කිව්වා ආවට ඇයි යන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මගේ වයිෆ්ට මේ
අපේ ළමයි දෙන්න එතන හිටියොත් මොකද්ද මං කරන්නේ එතකොට මගේ වයිෆ් කිව්වා නෑ එහෙනම් ප්‍රශ්නයක් නෑ යන්න කියලා එතනම මේ මිෂන් එකට ඇද්දී මම වුහාන් වලට යනවා කියලා දන්නේ මගේ අම්මා විතරයි පැසෙන්ජර්ස් නමව දකින්න නැතුව ඇති මොකද අපි තරම් ක්ලෝස් කරන් හිටියේ අඩුම තරමේ අපිට අපිවත් අඳුර ගන්න බෑ අපි කරේ මොකද්ද අපේ ඇඳුමේ අපි අකුරු ලිව්වා කොෂන්නන්කේ දනිදුනන් ඩී එහෙම ඔක්කොම ඩියන් තමයි අපි රෙකග්නයිස් කරගත්තා ඒත් තමයි කැප්ටන්ටත් බ්‍රදර් කියලා කතා කරපු දැන් තිබුණා කැප්ටන් නම් මට අඳුර ගන්න බෑ ඔක්කොම එක බඳු වෙයින්ද මැරෙන කෙනා මැරෙනවා කකුල පැටලා වැටලා හරි ඒත් මම මේ කරපු දෙයින් මං හිතනවා මේ කරපු පින් බලයෙන්ම අපි විතරක් නෙමෙයි ඒ 33 දෙනා මට සහයෝගයක් වෙච්ච හැම දෙනාම පින් බලයෙන්ම ඇති කියලා මම හිතනවා අපි තව නිරෝගී ජීවිතයක් ගත කරන්න ගොඩ දෙනෙක් කියලා වගේ අපිට හම්බෙච්ච පේමන්ට් එක ඒ පැසෙන්ජර්ස් ලාගේ ඇස්සලින් වටුන කඳුළුයි සතුටයි ඒගොල්ලෝ අපිට දුන්න අපුඩි අපුඩියයි තෙත්බිම්මල වැදගත්කම පාසල් විෂය ධාරාවට හඳුන්වා දීම වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා ලෝක තෙත්බිම් දින ජාතික උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා ගෝලීය තෙත්බිම් දිනයේ සෑම වසරකම පෙබරවාරි දෙවනදා සමරනවා මෙවරෙහි තේමාව ජෛව විවිධත්වයෙන් යුතු තෙත්බිම් යන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ජාතික තෙත්බිම් දින සමරු උත්සවයේ පැවැතුණා ඊට සමගාමීව සමරු මුද්දරයක් දිනිකුත් කෙරුණා මෙම දිනේ වෙනුවෙන් පැවති දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයේ ජයග්‍රහකීන්ට ත්‍යාග සහ සහතික ප්‍රදානය කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු වලින් තෙත්බිම් විනාශ වී ඇති බවයි මෙහිදී අදහස් දක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තෙත්බිම් විශාල වශයෙන් විනාශයට පත් කළා තියෙනවා මං හිතන්නේ බොහොමත්ම විනාශයට පත් වීමට හේතුව තමයි වැදගත් තෙත්බිම් පහත් බිම් විශාල වශයෙන් ගොඩ කිරීම ඒකම රාජ්‍ය අනුග්‍රහය ලැබපු සංවර්ධන කටයුතු නිසා විශාල වශයෙන් මේ තෙත්බිම් විනාශ වෙලා තිබෙනවා අපි සංවර්ධනයත් ඇති වෙනවත් එක්කම පරිසරය ආරක්ෂා කරගන්න ගැනීමත් තාමත්ම වැදගත් වෙනවා අපිට මේවා නීති මාර්ගෙන් පමණක් විසඳන්නට පුළුවන් කරුණු නෙවෙයි ජනතා අවබෝධයක් කුඩා කාලේ ඉඳලම තියෙන්නට අවශ්‍යයි තෙත්බිම්වල වැදගත්කම මේවා පාසල්වල විෂයක් හැටියට හඳුන්වා දෙනවා නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා මම ඉතාමත්ම පිටිසර පළාතක පිටිසර ගමක හැදුණු කෙනෙක් ගමේ තිබුණු සියලුම දේවල් සීමාවක් නැතිව පොහොර වර්ග පාවිච්චි කිරීම කෘමිනාශක පාවිච්චි කිරීම නිසා එදා අපි දැකපු කුඩා කාලේ දැකපු පක්ෂීන් අද දකින්නවත් නැහැ. පරිසරය වෙනස් වෙනකොටම එහා බැඳි සංස්කෘතියත් අද විශාල වශයෙන් වෙනස් වෙලා. අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතාද මෙහිදී අදහස් පළ කළා. මම විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා 2019 මැරිච්ච නැත්නම් අපිට නැති වෙලා ගිය අලි 2020 දී අපි නැති කරන්නේ නැහැ. ඊට ඒ අලි මරණ සංඛ්‍යාවයි අපි අඩු කරනවා. ඒ වගේම මිනිස් මරණ සංඛ්‍යාව 2020 දී අඩු කරනවා. මම අතිගරු ජනාධිපතිතුමාට කිව්වා ඒක මට කරන්න බැරුණොත් මම මේ අමාත්‍යයන් සීන්නේ නැහැ ඉල්ලාස් වෙනවා කියලා. ජෛව විවිධත්වය රැකගනිමින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා බීජ වගා කිරීමේ නව ක්‍රමවේදයක්ද මෙහිදී හඳුන්වා දුන්නා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. අභ්‍යර්ථනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස අද දිවුරුම් දුන්නා. මේ අතර අභ්‍යර්ථනාධිකරණ විනිසුරු HMD නවාස් මහතා අභ්‍යර්ථනාධිකරණ සභාපතිවරයා ලෙස දිවුරුම් දීම සිදු වුණා. මහමැතිවරණය වෙනුවෙන් නව සඳහනේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒත් අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවතු මාධ්‍ය හමුවකට එක්වෝ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගි බණ්ඩාර මහතා කියා සිටියේ සඳහනේ තනතුරුපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති බවයි. අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 58 දෙනෙක් මේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුවට ඉස්සරලා මගෙත් එක්ක ගිහිල්ලා ගරු නායකතුමා මුණ ගැහුණා. අපි එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය අලියා ලාංඡනයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ඕන කියලා. අපේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් තමයි මේ සඳහනේ මහලේකම්වරයා විදියට පත්විය යුත්තේ කියලා. ඒක අපි තීන්දුව කරලා ඉවරයි.
ඒ සඳහා රවි කරුණානායක මැතිතුමත් නවීන් දිසානායක මැතිතුමත් ලක්ෂමන් කිරියල්ල මැතිතුමාගෙන සමන්විත කමිටුවක් පත් කරන්න කටයුතු කරා ගරු නායකතුමා විසින් මහලේකන් දූරයට පමණක් නෙමෙයි අනිකුත් තනතුරු වල සඳහාද නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා එහෙත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර් මහතා කියා සිටියේ සංධානීය සියලු බලය හිමිවන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බවයි සංධානය හැදුවම සංධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊට පස්සේ ඒ සංධානයේ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අපිට ආරංචියක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි නාම යෝජනා සම්පූර්ණයෙන් අනුමත කරන්නේ පක්ෂ නායක හැටියට නෑ එහෙම කන්න ඒක මේ ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ට වාර්තා කරලා තියෙනවා මේ විදිහට එහෙම එකක් නෑ එතකොට දැන් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ සටන ඉවරද දැන් අපි සන්ධානකින් තරම් කරන්නේ දැන් පස්සේ ප්‍රශ්නයක් නෑ සන්ධානකින් තරම් කරන සන්ධානයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්මයා මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය ගැන තවත් ස්ථාන රැසකදී අදහස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජීවිත කාලය තුළ ඉල්ලාසීමේ සූදානමක් ඇති බවක් පේන්නේ නැහැ. ඒ නිසාම එතුමාව අස්කර ගැනීමට පක්ෂයේ සාතිශය බෞතරයට ඌමනාවක් තියෙන බවත් පේනවා. ඒ නිසාමයි එතුමාගේ ජීවිත තර්ජනයක් තියෙනවා කියලා මම හිතන ආරක්ෂාවත් වැඩි කරන්නේ නැත්තේ. මොකද සාධාරණ පසුබිමක්. එක්සත් ජාතික පක්ෂයට මේ සිද්ධ වුණේ වෙන කිසි දෙයක් නෙවෙයි. 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත්වමාව එකතු කරගෙන කුමන්ත්‍රණයකින් තමයි මේ රටේ බලය ලබාගත්තේ. බුද්ධාගමේ අපි කියනවා ditta dhamma vedaniya karmayada UNP එකට පරිසම් දීලා තියෙනවා. තව අවුරුදු 15ක් 20ක් යනකම් එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් පේන තෙක් මානක නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ සැරේ වාඩි වෙන විපක්ෂය තමයි මහමැතිවරණයෙන් පස්සේ ඔවුන්ට බෑ විපක්ෂ භූමිකාව කරන්න. ඒ වගේම ඔවුන්ට ඇමරිකාව ඉන්දියාව මේ රට යටත් කරගෙන හරි ගමන්නේ ඔවුන්ට බලය අරගෙන දෙනවා නම්. UNP එක ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕකේ ගොඩේම පේන්නේ නැහැ. අපරාධයක් 155 ඡන්ද දීපු ජනතාව කියලා හිතෙනවා. මම අපොස සාමාන්‍ය පෙළ කරන කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකයෙක්. දේශපාලනට ඇවිල්ලා පළාත් සභාවේ අවුරුදු 6ක් ඉඳලා පාර්ලිමේන්තුවේ අවුරුදු 4.5ක් ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා තාම නායකයා. මේ අවුරුදු 5 වරකට එතුමා නායකයා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක යන අය අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා. ඒ අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට කළ දැනුම් දීමකට අනුවයි. මුදල් විශුද්ධීකරණ පනත සහ අල්ලස් පනත යටතේ වැරදි සිදු කර ඇති බවට රහස් පොලිසිය දැනුම් දීමෙන් අනතුරුවයි නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පළල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ලබා ගැනීමේ දිසිදු බව කියන වංචාවකට අදාළවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අදාළ එයාබස් සමාගම අතර ගනුදෙනුවේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද අදාළ නිලධාරීන්ට ඊයේ නියෝග කළා. සෑම අංශයක්ම ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල තමන්ට දැනුම් දෙන ලෙසයි ජනාධිපතිතුමා නියෝග කළේ. මේ අතර පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. 2011 සහ 2015 කියන කාලවකවානුව තුළ ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ගානා කියන රටවලට තමන්ගේ ගුවන් යානා විකුණා ගන්න අල්ලස් දුන්නාය කියලා එයාබස් සමාගම පිළි අරගෙන තියෙනවා. ඇත්තටම අල්ලස ගෙවලා තියෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. මේ ගෙවපු අල්ලස ගුවන් යානයේ මිලට එකතු කරලා තමයි ගුවන් යානා විකුණලා තියෙන්නේ. පක්ෂපාත නොබලා ඒ පුද්ගලයන්ට දඬුවම් කරන බවට අපි වග බලා ගන්නවා. රටේ ජනාධිපතිවරයාගේම එතුමම මේ සම්බන්ධයෙන් පරීක්ෂණේ පවත් කිසි කෙනෙකු රකින්න අවශ්‍ය නැහැ. 2013 වෙලාද 2015 වෙලා නම් කවුද වැරද්ද කළේ කොහොමද ඒක කරේ වහම ඔවුන් අත්අඩංගුවට ගන්නවා. මොකද එතකොට තමයි ඉදිරියට යන අපේ රජය ශක්තිමත් රජයකට යන්න පුළුවන් වෙන්නේ දූෂණයෙන් භීෂණයෙන් තොර රටක් හැටියට ගෙඩිය. ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ මහගෙදර ස්වාධින රූපවාහිනියේ නව වෙනසට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණයි. මෙරට පළමු රූපවාහිනී නාලිකාව ලෙසින් දශක 4ක් පුරා ස්වාධින රූපවාහිනී මහගෙදර ප්‍රේක්ෂක ජනතාවට සමීප වූයේ ගුණාත්මක මෙන්ම උසස් රසවින්දනයක් තුළින් ජන මනස ප්‍රඥාව වෙත රැගෙන යමින් එහි තවත් සුවිශේෂී පිළිවරක් ලෙස හෙට දිනේදී දැනෙන වෙනස්කම් රසක් ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාව වෙත සමීප කිරීමට ස්වාධින රූපවාහිනිය සූදානම්. 2020 තාක්ෂණික දශකයේ රූපවාහිනිය අලුත් කරන්නට අප සූදානම්. වසර 40ක් පුරා අප ප්‍රේක්ෂකයාගේ රුචි අරුචිකම් මෙන්ම
චින්තන පරාසයන්ද හඳුනාගෙන අවසන්. එම පරිණත බව සමගින් ස්වාධීන රූපවාහිනිය නව ගමනකට අවතීර්ණ වන්නේ ටෙලිනාට්‍ය ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් ඇතුළු සියලු වැඩසටහන්වල නව මුහුණු වරක්ද සමගයි. කාලීන සිදුවීම් නිසා මානව සමාජයේ පැවැත්මට එල්ලවන බලපෑම බහුතර ජනතා මතවාදී වේදිකාවක් තැනීම වෙනුවෙන් ඉදිරිපත් කිරීම ප්‍රවෘත්ති විකාශයක අරමුණයි. තාක්ෂණය එදිනදා ජීවිතය අතික්‍රමණය කරන සමාජ වපසරියක් තුළ සියල්ල සිදු වූ සැනින් වාර්තා කළ යුතු අවශ්‍යතාව ඉතිහාසයට එහා ගිය වේගවත් ජන සම්නිවේදන ක්‍රමවේදයන් සහ මාධ්‍යයක් තුළ අදවන විට ඇති වෙමින් පවතී. දිවයිනම ආවරණය කරමින් අධි තාක්ෂණික විකාශන හිමිකමින් පොහොසත් වූ ස්වාධීන රූපවාහිනිය අභිමානවත් 40 වසරක් පුරාවට අවසිදී අවසිතන නිසි ලෙස වගකීමෙන් යුතුව සමාජගත කිරීමේ ගෞරවය ප්‍රේක්ෂක ඔබගේ විශ්වාසය තුලින් අපලද ජනතා අභිෂේකයයි. දේශපාලනික සංස්කෘතික සහ සමාජීය සිදුවීම් තුල සත්‍ය පමනක් નિවරදිව નિරවුල්ව වගකීම් පෙරට කොට දිනපතා ප්‍රවෘත්ති විකාශය තුලින් වාර්තා කිරීම අපගේ ප්‍රමුඛ දැක්මයි. දේශපාලනික රාමුතුල කොටුවේ කාලීනව වෙනස් නොවන මාධ්‍ය සංස්කෘතීන් සමාජය තුල අදවන විට ප්‍රතික්ෂේප වී තිබේ. නිදහස් හා ජනතාවාදී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ පෙර ගමන්කරුවා ලෙස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නවමු ජනමාධ්‍ය මෙහෙවරක ගමන අරබා තිබේ. මැදහත්ව දකින්නට අසන්නට මෙන්ම හිතන්නට හැකි ඇසිදිසි නිදහස වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබ නිදහස් කිරීම ශ්‍රී ලංකේය රූපවාහිනී ප්‍රමුඛයා ලෙස සුබවාදී මාධ්‍ය මෙහෙවරක අපගේ පරමාර්ථයයි. අනතුරු දැක නොබියව නොපැකිලිව සත්‍ය ගවේෂණය කරන ප්‍රවෘත්ති කලාවේ ප්‍රමුඛයා වීම මිස ලය කඳුළු විකුණන ප්‍රවෘත්ති තුල හිරවීම අපගේ ගමනාන්තය නොවේ. වැඩ කරන රටක සුබවාදී මාධ්‍ය සංස්කෘතියක කාලීන අවශ්‍යතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සූදානම්. නිදහස් ප්‍රේක්ෂක අවකාශයේ විශ්වාසය සහතිකයි. තොරතුරු තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය තුළින් සාම්ප්‍රදායික මාධ්‍යන්ට ස්වකීය ගමන් මඟ වෙනස් කිරීමට බල කෙරෙන යුගයකට අප පැමිණ සිටිනවා. එම අභියෝගයත් අපේ කමත් රැකගනිමින් 2029 දශකයට අප සූදානම්. සත්‍ය පමණක් විශ්වාසයෙන් නිවරදිව අපක්ෂපාතීව නිර්වල්ව ඉදිරිපත් කරන බවටත් සහතික කෙරෙන මෞබිමි ඇසිදිසි හෘද සාක්ෂිය. ශ්‍රී ලංකේය ජාතිය නිදහස ලබා හෙටට වසර 72ක් සපිරෙනවා. එම සැමරුම අභිමානවත් ලෙස නිදහස් චතුරස්‍රය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සුරක්ෂිත දේශයක් සෞභාග්‍යවත් රටක් යන තේමාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් නිදහස් සැමරුම පැවැත්වීමට නියමිතයි. කලක් පෘතුගීසීන්ටත් තවත් කලෙක ලන්දේසීන්ටත් අවසන් වශයෙන් මහා බ්‍රිතාන්‍යටත් යටත් වූ අප නිදහස දිනාගත්තේ 1948 පෙබරවාරි 4 වනදායි. 1972 දී අප රට පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණා. නිදහසේ පියාලිස විරුදාවලියලත් මහා මාන්‍ය ඩී සේනානායකයන්ගෙන් ඇරවි දේශපාලන විප්ලවය විවිධ යුග තරාතිරම් අවස්ථා පසු කරමින් ජය පරාජයන් පසු කරමින් අද අප සිටින තැන දක්වා ආවග සිහිපත් කළ යුතුයි. මේ හමායන්නේ ශ්‍රී ලංකේය නිදහසේ 72 වන අභිමානෙහි සුළඟ. මේ සුළඟ කියාපාන්නේ අපේ රටේ විචිත්‍රත්වය, අභිමානය සහ ප්‍රෞඩත්වය. 1948 ඇරඹි ශ්‍රී ලංකේය නිදහස් වංශ කතාව තවත් සුවිශේෂ හැරවුමක් බවට මේ වර්ෂයේ පත්වේ තිබෙනවා.
දෙදහස් විශ්ව වර්ෂයේ නිදහස බොහොම අභිමානයෙන් සමරන්නට මෙරටේ ජනතාව තමන්ගේ රථවාහනවල ජාතික ධජයෙන් සරසමින් නිවාස කාර්යාල මේ සියල්ල ජාතික ධජ ඔසවමින් සිය දායකත්වයේ ඔවුන්ගේ ඒ කැමැත්ත මේ සඳහා ලබා දී තිබෙනවා ජාතියේ අභිමානයේ විදහා දක්වමින් සෑම නිවසකම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මෙන්ම රථවාහනවල ජාතික ධජයේ ඔසවා තබන ලෙස රජය දැනුම් දුන්නා ඒ අනුව සෑම මාවතක්ම ජාතික ධජවලින් සරසා තිබෙන ආකාරය දක්වගත හැකි ජාතික නිදහස් දින සමරුවට සමගාමීව රට පුරා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති දුරේට පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු නිදහස් සමරුම් උත්සවය මෙයයි. ජනතාවට බාධාවක් නොවන ලෙස එමින්ම වේදම් සීමා කරමින් චාම් සහ අභිමානවත් ලෙස මෙවර නිදහස් සමරුම පැවැත්වීමට රජය තීරණය කළා. පසුගිය නිදහස් සමරුම් උත්සවවල පැය 3කට අධික කාලයක් පැවති උත්තමාචාර පෙළපාලිය මෙවර පැය 2කට සීමා කර තිබෙනවා. එමින්ම ආරාධිත අමුත්තන් සංඛ්‍යාවද සීමා කර ඇති බවයි සංවිධායක කමිටුව පවසන්නේ. මේ අතර නිදහස් දින සැමරුම් උත්සවයේ පෙර පුහුණු වීම අද දිනේද පැවැත්ුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායමින්ම විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන පිරිස් ඊට එක්ව සිටියා. ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන හෙට දිනේ පෙරවරු 7 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ආරම්භ වෙන්නේ පෙළපාලිය නන්දා මෝටර්ස් හන්දියෙන් යනවා නිදහස් වටරාම ළඟට නිදහස් වටරාමයේ ළඟ ඉඳලා නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයේ ඉදිරියෙන් ගමන් කරලා යනවා රාජ්‍ය පරිපාලන හන්දියට වමට හැරලා මේට්ලන් පෙදෙසට යනවා මේට්ලන් පෙදෙසෙන් මේට්ලන් ක්‍රෙසන්ට් හරහා ආනන්ද කුමාරස්වාමි මාවතට ඒ මාවත ඔස්සේ අවසන් වෙනවා ඒ මාවතේ කෙළවරේ 73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රටට හා ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවති පරිත්‍රාණ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ රාත්‍රියේ සහභාගී වුණා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ දඹාවස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය බොරල්ලේ අතුල ස්වාමින් වහන්සේගේ මග පෙන්වීමිනුයි පින්කම සංවිධානය කෙරුණේ. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk